आई भवन आदरणीय दुएपोते इतने सुपुरद पारिधि अंजुम चानल वाल गलिंदेटे अलंकार पड़मागन वाल दैमदाम अंजुम चानल की गंत गेटू गेनो परीसरी कोटस्केनो इंग्रेस दिम्मल मे हेमदम आवरण विद्युतम अंजुम वालट पाड़ सकस्कर इतनी दुएपोते अदत्म उबट गेनावे वब्बट अत्यावश्यम पाड़म उब दवा ඔබ දන්නවා ඔබේ රචනා ඔබට වැරදෙනවා කියලා. ඉතින් මමත් ඒක දන්නවා. ඉතින් ඔබට උදව්වක් කරන්න තමා අද අපි අංජුමිස් channel එකෙන් සූදානම් වන්නේ. ඉතින් දුවේ පුතේ රචනාවට ගොඩක් අය බයයි. ගොඩක් දරු දැරියන් හරිම බයයි. ඉතින් කොහොමද මේ රචනාවට ලකුණු ලබා ගන්නේ කියලා තමා අංජුමිස් channel එකෙන් අද ඔබට කියා දෙන සූදානම් වන්නේ. ඉතින් තව දුරටත් ඔබ අංජුමිස් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න දැම්මම ඒ වගේම bell icon එක touch කරන්න එතකොට ඔබට අපේ notification දිනපතා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වෙන විටම බොහෝ දෙනෙක් මගේ channel එක subscribe කරලා තියෙනවා දෙමෝපියෝ. සමහරක් වෙලාවට මග හැරුණු කෙනෙක් ඉන්නවා නම් තමයි අපි කියන්නේ මේ subscribe කරන්න කියලා. මොකද බොහෝ දෙනෙක් මේ වෙන විටත් subscribe කරලා ඉවරයි. ඉතින් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ රචනාවක් පිළිබඳව. ඉතින් මේ රචනාව ගැන කතා කරද්දී මේ රචනාවට දීලා තියෙන මාතෘකාව ගැන බලන්න ඕන. මේ රචනාව දීලා තියෙන රූප කිහිපයක් දීලා ගොඩනගන්නද? කතන්දරයක් ගොඩනගන්නද? නැත්නම් කතන්දරයක භාගයක් දීලා ඉතිරි කොටස සම්පූර්ණ කරන්නද? නැත්නම් රචනාවක්ද මාතෘකාව අනුව ලිවීමක්ද කියලා අපි හොඳට බලන්න ඕන පුතේ. නිරීක්ෂණ ඉතා වැදගත්. ඒ වගේම මාතෘකාව කුමන කාලයකටද අයත් වෙන්නේ කියලා අපි බලන්න ඕන. වර්තමාන කාලයටද අතීත කාලයටද සහ අනාගත කාලයට අයිති වෙන මාතෘකාවක්ද කියලාත් අපි බලන්න ඕන. ඒ වගේම මාතෘකාවට වාක්‍ය කීයක් ලියන්න දීලාද? කීයක් ලියන්න අවශ්‍යද? ඒ වගේම වැකියකට වචන කීයක් අවශ්‍යද? ලිඛිත බසින්ද ලියන්න ඕනි කියලා මේ හැම කාරණාවක්ම ඔබ සලකා බැලීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ ඒ වගේම ඔබ හැම විටම මාතෘකාවට අනුකූලම ලියන්න සිහියේ තබා ගත යුතුයි. අනිවාර්යෙන් මාතෘකාවට අනුවම ඔබ ලියන්න ඕන. ඒක මනසෙත් තබා ගන්න, ඒක අමතක කරන්න එපා. ඉතින් දුවේ පුතේ මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම සරුංගලයක් වෙමි. ඉතින් මම සරුංගලයක් වෙලා කොහොමද ඔබට කියන්න කියලා තමා මම මේ පුංචි රංගපෑමක් සමග තමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මං ගාව තියෙන ලස්සන සරුංගලයක්. පාට පාට සරුංගලයක්. මං දන්න පුංචි ළමයි සරුංගල් වලට බොහොම කැමති. සුලන් තියෙන කාලෙට තාත්තලා අම්මලාට කියන සරුංගලයක් අරන් දෙන්න කියලා නේද? ඉතින් ඔන්න සරුංගලයක් වෙන්න තමා මේ සූදානම් වෙන්නේ. මම සරුංගලයක් වෙමි. මෙන්න මේ රචනාව තමා ඔබත් එක්ක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් දුවේ පුතේ හොඳ අවධානයෙන් ඉන්න. මේ කියන වැකි ඔබ පොතක සටහන් කරගන්න. ඒක ඉතාම වැදගත් වේවි ඔබට ශිෂ්‍යත්වයේ සඳහා. ඉතින් මම සරුංගලයක් වෙමි. මගේ ශරීරය සෞකල වලින් ආවරණය වී තිබේ. මම ඉහළ අහසේ පාවි යාමට බොහෝ ප්‍රිය කරමි. සැඩසුඩන් හමන විට මම බියටපත් වෙමි. මම පුංචි ඔබට සතුට ලබා දෙමි. මම ආයෙත් කියන්නම් දුවේ පුතේ ඔන්න හොඳට අහගන්න. මගේ ශරීරය සෞකොළ වලින් ආවරණය වී තිබේ. මම ඉහළ අහසේ පාවි යාමට බොහෝ ප්‍රිය කරමි. සැඩසුළඟ හමන විට මම බියටපත් වෙමි. මම පුංචි ඔබට සතුට ලබා දෙමි. ඔන්න පුතේ දුවේ ඔබට ආයෙත් लिया ගැනීමට අවශ්‍ය නම් මම නැවතත් කියන්නම් පුතාල කොලයක් පැන්සලක් අරගෙන මේ අදාළ කරුණ ටික ලියා ගන්න ඔබට ඉදිරියට ඉතාමත් වැදගත් වෙයි. මගේ ශරීරය සෞකොළ වලින් ආවරණය වී තිබේ. මම ඉහළ අහසේ පාවි යාමට බොහෝ ප්‍රිය කරමි. සැඩ සුළඟ හමන විට මම බියටපත් වෙමි. මම පුංචි ඔබට සතුට ලබා දෙමි. බලන්න කොච්චර ලස්සනද මේ රචනාව. ඉතින් ඔයාලත් මම සරුංගලයක් වෙමි, මම අඹ දසක් වෙමි. ඔන්න ඔය වගේ මාතෘකාවට පුංචි දුවේ අපුතේ අදම රචනා ලියන්න පුරුදු වෙන්න. ගෙදර නිවසේ සිටින ඔබට මේ ඉතාම හොඳ දෙයක්. ඉතින් දුවේ පුතේ ඔබත් අදම පුංචි පොතක් අරගෙන මාතෘකාවට අනුකූලව රචනාවක් ලියන්න. රචනා ලියලා අපිට එවන්න. අපි බලන්නම් ඔබේ රචනා නිවැරදිද කියලා. ඉතින් මගේ YouTube channel එකට ඔබට comment කරන්න පුළුවන් රචනා ලියලා. ඒ වගේම නැත්තම් ඔයාලා බලන්න මගේ Facebook account එක තියෙනවා
අංජුලා සිරිවර්ධන කියලා. ඉතින් පුතේ ඔයාලට පුළුවන් ඔබ ලියන රචනා ෆොටෝ එකක් ගහලා මගේ account එකේ messenger වලට දාන්න. එතකොට මම බලන්නම් ඔබේ රචනාව නිවැරදිද කියලා. ඒ වගේ උදව් අපිට ඔබ වෙනුවෙන් අංජු මිස් channel එකෙන් කරන්න අපි හැම තිස්සෙම සැදී පැහැදී ඉන්නවා දුවේ පුතේ. එසේනම් තවත් දවසක තවත් ලස්සන පාඩමකින් ඔබ හා හමුවන තුරු අදට අපි සමු ගන්නවා. ඔබ හැමට ආයුබෝවන්.